මුහම්මද් සල්ලල්ලාහු අලෛහි වසලම් තුමානන් ලොව සියලුම මිනිසුන්ගේ නායකයා ලෙස මක්කාවේ උපත ලැබූහ. නබිතුමානන් ලෝක සාමයේ දූතයා ඉදිරිපත් කළේ මුග්ධකමින් පිරී සිටි අරාබි සමාජයේ මැදය. ඔවුන්ගේ සාම්ප්‍රදායික අදහස්වලට වඩා වෙනස් දෙයකට සහයෝගය දැක්වීමට ඔවුන්ගේ මනස ඉඩ නොදුන්නේය. එක් දෙවියෙකු පමණක් පිළිගෙන ලෝකවාසී ජනතාවම එක්සත් කිරීමේ නබිතුමානන්ගේ මෙහෙවරට ඔවුහු විරුද්ධ වූහ. නබිතුමානන්ගේ මෙම දූත මෙහෙවර පිළිගත් අයට ඔවුන් වද හිංසා කළහ. ඔවුන් නබිතුමානන්ටද වද දුන්හ. නබිතුමා මක්කාවේ සිට මදීනාවට සංක්‍රමණය වූයේ මෙම අවධියේදීය. එහි සිටි ප්‍රජාව නබිතුමාව මහත් උනන්දුවෙන් පිළිගත්තේය. නබිතුමා මදීනාවේ සමාජයක් ගොඩනැගීමේ කාර්යය ආරම්භ කළේය. මුලින්ම ඔවුන් මුස්ලිම් පල්ලිය ගොඩනගා ගත්තේ සියලු දෙනාට මෙක්රස් විය හැකි කේන්ද්‍රීය ස්ථානයක් ලෙසය. ඊළඟට ඔවුන් ජනතාව ඒකරාශී කිරීමේ කාර්යය ආරම්භ කළේය. මක්කාවේ සිට සංක්‍රමණිකයින් මදීනාහි ස්වදේශිකයින් සමග අත්වැල් බැඳ ගැනීමට කටයුතු කළේය. මේ හරහා ස්වදේශිකයින් සහ සංක්‍රමණිකයින් අතර පැවති භේදය දුරු කළේය. එවිට නබිතුමා නිරීක්ෂණය කළේ මදීනාවේ ප්‍රජාව කණ්ඩායම් කිහිපයකට බෙදී ඇති බවයි. මදීනා වැසියන් කණ්ඩායම් 10කට වඩා බෙදී සිටියහ. එයට උදාහරණයක් වන්නේ අවුස් කස්රජ් ගෝත්‍ර බෙදීමයි. නබිතුමා ඔවුන්ම එක වහලක් යටට ගෙනාවේය. හිස් කබලෙන් ලේ බොන බවට දිරුම් දුන් අය පවා එක්සත් කිරීමට නබිතුමානන්ට හැකිවිය. තම දූතයා පිළිගත් අයව ප්‍රජාවක් ලෙස බැඳ තැබූ නබිතුමානන් තමන් නොපිළිගත් අයටද මිත්‍රත්වයේ දැද්දිගු කළහ. නබිතුමා මදීනාවේ සිට තමාට විරුද්ධ වූ යුදෙව්වන් එක්සත් කර සමාජයක් ගොඩනගා ගත්හ. මේ ඒකාබද්ධ සමාජයේ මූලික අරමුණු වුණේ ජාතිය ගොඩනැගීමයි. මේ සඳහා මදීනා ගිවිසුම නමින් ගිවිසුමක් නිකුත් කරනු ලබන්නේ සියලු ජනකොටස්වල එකමුතුවෙන්ය. මෙම ගිවිසුම හරහා නබිතුමා ශක්තිමත් සමාජයක් ගොඩනැගීමට අඩිතාලම දැමුවේය. රට ගොඩනැගීමේ අරමුණින් රටේ සියලු ජනකොටස් එකමුතුව කටයුතු කළ යුතු අතර ඔවුන් ඒ තුළ සාර්ථකත්වයක්ද අත්කරගත්තේය. නබිතුමානන්ගේ අනුස්මරණ දිනය වැනි අද වැනි දිනක එකමුතුකමේ බැඳුණු ජාතියක් ගොඩනැගීමට නබිතුමානන්ගේ මෙම ආදර්ශය සියල්ලන්ම අනුගමනය කළ යුතුය.